අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එන්නේ ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියන නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවා නම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශිචක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවිග්‍රහය එහෙම නැත්නම් සූර්යයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නෙමනේ ආයිබවන්. ඉතින් සිංහ ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ 2024 නවවෙනි මාසයේ කොහොමද කියලා කතා කරන්න මත්තෙන් මුලින්ම මේ මාසයේ උදා වෙන වෙලාවේ සිංහ ලග්නෙමියන්ට ග්‍රහ පිහිටීම් ගැන කතා කරොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහය ඔන්න ඔබගේ ලග්න භාවය තුළම සක්ෂේත්‍රව රැඳී සිටිනා ඉතින් ඉතා සුවිශේෂී වූ ග්‍රහ පිහිටීමක් ඔන්න සිංහ ලග්නෙමියන්ට. ඒ වගේම කේතු සිකුරු සංයෝගයක් ඔබගේ දෙවැනි භාවයේ ධනස්ථානය තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි සිකුරු ග්‍රහය නීච භාවයෙන් තමයි
ඒ ගමන් කිරීම සිදුවෙන්නේ. ඒවගේම ශනිග්‍රහය වක්‍ර ඔබගේ හත්වැනි භාවයේදී රාහු ඔබගේ යටවැන්නේත්, ගුරුග්‍රහය ඔබගේ දසවැන්න සතුරුභාවයෙන්, කුජග්‍රහය ඔබගේ එකොළොස්වැන්න තුළ සතුරුභාවයෙන්, වගේම බුධග්‍රහය ඔන්න සතුරුභාවයෙන් ඔබගේ දොළොස්වැන්න තුළ චන්ද්‍රය සමග සංයෝග වෙලා ඉන්නවා. මේක තමයි මාසයේ උදා වෙදින ග්‍රහ පීඨීම්. සමහරුන්ට කියපු විදිහත් එක ගැටලුවක් පැනනගෙන ඇති, මේ ගොඩක් ග්‍රහයින් මේ සතුරු භාවයෙන් නීච භාවයෙන් ඉන්නවා කියලා. නෑ, ඒක එච්චරම හිතන්න ඕන දෙයක් නෙමෙයි. තාවකාලික පිළිරින්. ඉතින් අපි කතා කළොත් මේ සැප්තැම්බර් මාසවල විශේෂයෙන්ම ওই මාසයේ 20 වෙනිදා දක්වා තියෙන ග්‍රහ පිටීමත් එක්ක බලද්දි තරමත් දුරට පුංචි පුංචි ගැටලු මතුනත් ඒක තාවකාලික අර කිව්වා වගේම 20 වෙනිදාන් පස්සේ සෑහෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් හැබැයි කුමර හෝ තත්ත්වයන් ගත්තත් අතිශයෙන්ම රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු, තමන්ගේ රැකිරක්ෂාවල්, තමන්ගේ ආදායම් මාර්ග තුල කටයුතු කරද්දී සිංහ ලග්නෙමියෝ අතිශයෙන් උද්‍යෝගී මාත් ලෙස යම්කිසි ආකාරයකින් වෙනදාට අමුතු ජීවයකින්, ජවයකින් වැඩ කරන තත්ත්වයක් පෙන්වන රැකියා කරන ස්ථානය තුළ වුණත් යම්කිසි කාර්යක්ෂමතාවයක් කඩිසර බවක් සිංහ ලග්නෙමියා තුළ මේ කාල සීමා තුළ નિરાයසෙන් කැපී පෙනෙන තත්ත්වයක් පෙන්වන කරන දේවල් තුළ කරන වැඩ කටයුතු උද්‍යෝගෙන් කරන්ඩ යම් තාක් දුරට අර පොඩ්ඩක් අරමුණක් තියෙන ලකුණු දාගැනීමේ අරමුණකුත් තියෙනවා යම්කිසි ආකාරයෙන් මේ කාලේ. මොකද හේතුව, මේ කාලේ ඔබ යම්කිසි ආකාරයකින් උසස් වීමක් හෝ යම්කිසි ඉහළ දෙයක් නැත්නම් රැකියාවේ ඉන තත්ත්වයට ටිකක් උසස් වෙලා රැකියා මාරුවක් බලාපොරොත්තු වෙන ස්ථාන මාරුවක් වගේ බලාපොරොත්තු වුණා නම් ඔන්න ඒක තත්ත්වයේ ඉසසිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ කාලේ රැකියාවල් අහිමිව තිබිලා රැකියාවල් බලාපොරොත්තු හිටපුවාට වුණ රැකියා අවස්ථා උදා වෙන වගේම ඒ ගිය තැන්වල හිත දිනා ගනිමින් යම්කිසි ආකාරයකින් ඔබ විහුසුලුව කාර්යක්ෂම වැඩ කරන්න පෙළඹෙන කාලපරිච්ඡේදය. ඒ නිසා ඔන්න රැකියාවල් අහිමිව හිටියන් සිංහ ලග්න හිමියෝ වෙන මේ කාල සීමාව තුළ උත්සාහ කරන්ද මේ කාලේ ඔබට විශේෂයෙන් මේ මාසේ ඒ නව රැකියා අවස්ථා උදා වෙන වගේ මේ රැකියා අවස්ථාවන් තුළ ඔබට යම්කිසි කඩිසර භාවයෙන් කටයුතු කරන්න හැකියාවත් වගේම ඔබගේ වැඩ පෙන්වන්න හැකියාවත් ලැබෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඔහොම කරා යද්දි සමහර තැන්වලදී ඔබ කරන වැඩ කටයුතු තුළ, ඔබට පැවෙන රාජකාරිය තුළ සමහර දේ මගහැර නිඩකට පාතන නිසා ටික කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඉක්මන් කාර්යයේ කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා. නමුත් අර ඒ ගැන සැලසුමක් තුළ කටයුතු කරන්න ඔබ අපෝසත් මේ කාලේ. අර කියන්නේ බුද්ධියෙන් වැඩ කටයුතු කරනවා වෙන්නේ ජවයෙන් කාර්යක්ෂම වැඩ කළත් බුද්ධිමත්ත ඒ දේවල් තුළ පාලනයකින් වැඩ කිරීම ටිකක් අඩුයි. ඒක නිසා ජවයේ ශක්තිය, ඉක්මන්කාරීත්වය වගේම බුද්ධිය සහ සැලසුම් සහගතකමත් එක්කසු කරගත යුතුම වෙනවා. නැත්තම් දන්නවනේ සමහර දේ තුළ කොතරම් බර ඇද්දත් සමහර තත්ත්වයන් තුළ බුද්ධියෙන් වැඩ නොකළොත් ගැටලු තියෙනවා කියලා. ඒක නිසා ඔබ ඒ තත්ත්වය වෙනස් කරගන්න හැකියා උත්සාහය දරන්න, ඒ වගේම රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙන මුලින් කිව්වා වගේ ඒ රැකියාවේ වෙනසක් ඇති කරගන්නත් හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබ රැකියා ස්ථානය තුළ යම්කිසි ඔබ උසස් වීම බලාපොරොත්තුෙන්, ටිකක් ආරක්ෂම කඩිසර වැඩ කරනවා, ඉදිරියක් යන බලාපොරොත්තුෙන් යම්කිසි වැඩ කරනවා කියලා ඔබ කිව්වනේ. හැබැයි ওই තත්ත්වයන් තුළ තව පැත්තකින් ඔබ ඒ දේවල් අරමුණු කරගනිමින් ඔබේ රැකියාව එකට වැඩ කරන අය සමග ඉහළට කේලම් කියන්නේ ඔවුන්ට යම්කිසි ආකාරයකින් ගැටලු ඇති කරන්ද පෙළඹෙනවා. මේවා කිව්වට තරහ ගන්න එපා. මේ මොකද ඔබට කේන්තියයි ඒ වගේ තත්ත්වයන් කිව්වහම අපි එහෙම නෑ කියලා නෑ. නමුත් එහෙම සිතුවිල්ලක් හරි ඔබට තියෙනවා නම් ඒ දේ කරන්න එපා. මොකද හේතුව අනිත් අයගේ යම්කිසි ආකාර අඩුපාඩුකම් පෙන්නලා, අනිත් අයගේ යම්කිසි වැරදි දේවල් කියන්න ගිහිල්ලා ඒ දේ තුළ වෙන්නේ ඔබගේ වැරදි අඩුපාඩු යම්කිසි ආකාරයෙන් පෙන්වීම. ඒකේ තුළ යම්කිසි අවාසිදායක තත්ත්වයන් තියෙන ඔබට. ඒක නිසා මේ වෙලාවේ කාටවත් ප්‍රශ්න ඇතිකරන්න කාටවත් ඔබ කියන්නේ ඔබ හරි දේ වෙනද පෙන්වන්නේ. නමුත් මේ වෙලාවේ ඒ තත්ත්වයන් තුළ ඔබ අනුන්ගේ දේවල් ගැන ලොකුවට හිතන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරන් යෑම තමයි සිංහ ලග්න හිමියා තුළ විශේෂ වශයෙන්ම පැවති යුතුම කාරණාව. ඒක නිසා ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න. හැබැයි අර මං කිව්වා වගේ සමහර කාරණා සමහරට ඔබගේ පුද්ගලික කාරණා හේතු කොටගෙන අර ඔබගේ වැඩ කටයුතු වල පුංචි පුංචි බාධක කරදරත් විශේෂයෙන්ම මුල් සති දෙක තුන ඇති කාල සීමා තුළ එන්නේ නැති ඔබ කොච්චර උත්සාහයෙන් කැපීම වැඩ කරත් යම් තාක් දුරට ඒ වගේ දේවල් ඔබ නොවැළැක්වේ හේතු නිසා ඔබේ රැකියා කටයුතු වලට යන්න බැරි වෙන ඒ දේවල් මගහැරෙන්න හේතු කාරණා බාධක ඉල්ලවීමේ ප්‍රවණතාවයකු සිංහ ලග්න හිමියන්ට පෙන්눔 කරනවා මේ කාල සීමාව තුළ. ඒ වගේ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබ අර කලබලේ අඩු කරගන්න වග බලා ගන්න කලබලය දැන් කඩිසර වැඩ කිරීම වෙනම කතාවක්. කලබල වැඩ කිරීම හේතු කොටගෙන යම් තාක් දුරට පුංචි පුංචි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු කාරණා දෙන පුංචි පුංචි ප්‍රශ්න ගැටලු කියන්නේ කලබල නිසා නිවැරදි භාවයේ ඔබ කරන වැඩ හදිසි කරන්න වල ඉක්මනින් කරන් යන්න ගිහිල්ලා අර ඒ දේ තුළ තිබිච්ච ඔබ කරන්න ඕන දේ මගහරින්න ඉඩ තියෙනවා. මගහැරීමකටත් වඩා වැරදි දේවල් ඔබ තුලින් සිද්ධ වෙන ඉඩකට පාතුනවා. ඒවා හිතාමතා නොකරන වෙන්න පුළුවන්. නමුත්
ඒ දේ තුළ යමසි ගැටලු මතුවෙන්ට පුළුවන්. ඒකෙන්ද ඒ පොඩි පොඩි ප්‍රශ්න තියෙන තැන් අපි ඉස්සලාම් හඳුනාගතයුතුනි. සාමානගතාම රැකියාව තුළ යම්තාක්දුරට සාර්ථකත්වයක් ඉහළම පෙන්නුම් කරනවා. නමුත් අර අඩුපාඩුකම් මං කියපු දේවල් ගැන ටික සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න හැකියාවක් පවතිනවා. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔන්න රට යන්න බලාපොරොත්තු හිටියන ඒ සඳහා උත්සාහ කරන්ඩ ඒ දේවල් තුළ අපට සාර්ථකත්වයක් කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ගොඩක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි ඒ කාරණාව තුළ. මොකද මේ කාල සීමා තුළ යම්කිසි රැවටීම් වල ලක්වීම ඉඩකඩකු ප්‍රවණතාවකුත් තවත් පැත්තකින් පෙන්නුම් කරන නිසා ඔය විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව පාදිනවා. නමුත් අර කීප වතාවක් රැවටිලා සල්ලි ටිකක් වැඩිපුර නාස්ති වෙලා ඒ දේවල් කරගැනීම තුළ තේරුමක් නැහැනේ. අන්න ඒක නිසා හොඳට හොයලා බලලා ඒ යම් කිසි ආකාරයෙන් විදේශගත වෙන්නේ ලියකියවිලි බාරදෙන මුදල් දෙන ආයතන තියෙනවා නම් ඔය ඒජන්සි තියෙනවා නම් ඒව ගැන හොඳ සැලකිලිමත් කටයුතු කරන්න නැත්නම් ගොඩාක් දුරට මේ තත්ත්වයන් තුළ ඔය දැන් යම් කිසි ආකාරයෙන් රැවටීමකට ලක් වෙන මුදල් නාස්ති වෙන්න හේතු කාරණා දීමේ තියෙන කඩක් එක පැත්තකින් තියෙන නිසා ඒ පැත්ත වග වළක්වා ගන්න වග බලා ගන්න ඕන. ඒ වගේම මේ කාල සීමා තුළ විදේශ ගත වෙලා ඉන්න අයට මේ පොඩ්ඩක් කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඔබගේ යම් කිසි ආකාරයෙන් ඔබේ ඔය වීසා බලපත්‍රය නැත්නම් රැඳී ඉන්න ස්ථාන තුළ කියන්නේ රටේ තුළ යම් කිසි ආකාරයකින් නීතිමය ගැටලු ප්‍රවණතාවයක් මතුවීමේ ප්‍රවණතාවයක් පෙන්නනවා. මේක නීතිමය ගැටලු කියන්නේ මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා වැරදියක් කරලා නෙමෙයි අර වීසා සම්බන්ධයෙන් ගැටු කරලා මේ කාලේ වීසා එක එක්ස්පයර් වෙනවා නම් නැත්නම් මොකක් හරි වීසා එකේ පොඩි හරි ගැටලුවක් තියෙනවා ඒ දේවල් નિરાකරණය කරන්න වග බලා ගන්න. ඒකට ඔබට ඔබ රැකියා කරන ස්ථානය තුළ සහාය ලැබෙනවා. ඒ කියන්නේ ඉහළ තැන්වලින්. ඒක නිසා ඒ සාකච්ඡා කළ ඒ දේවල් වෙනස් කරගන්න මොකද හේතුව නැත්තම් ඒවා ඔබ නෑ කොහොම හරි තව ටික දවසක් බලන් ඉන්න ඔහම වීසා එක චෙක් වෙන එකක් නෑ ඔය වගේ කියලා. හැබැයි ඒවා හේතු කරගෙන නීතිමය රාමුවක් තුළ ගැටලු මතුවෙන්න ඉඩකඩ පවතින නිසා ඒ ගැන විහුසුලුව කටයුතු කරලා ඒ දේවල් රිනියු කරගන්න ඒ දේවල් නැවත ඒ තියෙන ගැටලුකාරී තත්ත්ව નિરાකරණය කරගන්න ඉක්මනින් වග බලා ගන්න උත්සාහ කරන්න. හැබැයි විදේශගත ලයින්ඩට මේ කාලේ ලැබීම මත ඉතා යහපත් කාල පරිච්ඡේදයක් ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ වැඩි පඩියකට රැකියාවක් ලැබෙන රැකියාවක් නොමැතිව තිබෙන විදේශගත වෙලා උනා රැකියාවක් අහිමි වෙලා තිබෙන උනා අලුත් රැකියාවක් ටිකක් හොඳ පඩියකට ලැබෙන කාලයක් වගේම දැනට පවතින රැකියාවට වඩා යම්කිසි ලැබීම කියන්නේ ගෙවන තැනකට මාරු වෙන්න ඔබට හැකියාවකුත් මේ කාලේ විශේෂයෙන්ම 20 දැන් පස්සේ කාල සීමා තුළ විදේශගත ලයින සිංහල ලග්නෙමෙට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ අලුත් රැකියාවක් හොයන්න මෙන්න හොඳයි. ඒ වගේම හැබැයි ඉතින් මේ රැකියාව ලැබෙන තුරු වෙන රැකියාවකට මාරු වෙන තුරු ඔබ මේ ඉන් රැකියාවෙන් අස් වෙන්න එපා. මොකද ඒක ඇවිල්ලා මේ ජ්‍යොතිෂ්‍යමය කාරණා නෙමෙයි මේ කාල සීමා තුළ තියෙන දේවල් එක්ක රැකියාවක් ලැබෙන තුරු ඉවසීමෙන් ඉන්න අනිවාර්යයෙන්ම විසින් දැන් පස්සේ ඒ සඳහා උත්සාහ කරන්න ඔබට අර තියෙන පඩිට වඩා වැඩි පඩියක් එහෙම නැත්නම් ඒ රැකියාව කරන ගමන් අතිරේකව තවත් රැකියාවක් කරලා ඔය පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කොහොමවත් වැඩියෙන් මුදලක් මේ කාල සීමා තුළ අතර ගන්න හැකියාවක් පවතිනවා. මේ කාල සීමා තුළ මේ ව්‍යාපාර කරන සිංහල ලග්න හිමියන්ට නොයෙකුත් ආකාර මේ සහකාරයන් කියන්නේ ව්‍යාපාර හවුල්කාරයන් හවුල්කරුවන්ගෙන් සහාය ලැබෙනවා. ඒ වගේම තමන් යටතේ වැඩ කරන අයත් මේ කාලේ යම්කිසි උද්‍යෝගිමත්ව යම්කිසි ආකාරයෙන් අර ව්‍යාපාර ස්ථානවල ලැබිව කටයුතු කිරීම නිසා ගොඩාක් දුරට ඔබට ව්‍යාපාර කටයුතු පවත්වා ගන්න ගොඩාක් හොඳ සහාය ලැබෙනවා. තමන්ගේ පවුලේ තුලින් වුණත් සහෝදරයන් හෝ වේවා කොමන හෝ තත්ත්වයක් තුල පවුලේ අයගෙනුත් මේ කාල සීමා තුළ ඔබේ ව්‍යාපාර කටයුතු සඳහා හොඳ සහයක් ලැබෙන කාල පරිච්ඡේදය නිසා ඔන්න ඔවුන්ගෙන් සහයත් ඇතුව මේ ව්‍යාපාරය ඉදිරිය ගෙනියන්න හැකියාව ලැබෙනවා. වගේම ව්‍යාපාරයේ දියුණුව ව්‍යාපාර පරාසය වැඩි කරන්න ව්‍යාපාරයේ යම්කිසි පුල් භාවයක් ඇති කරන්න මේ කාලේ හොඳ හැකියාවක් පදන ඔන්න මේ වෙලාවේ ව්‍යාපාරයට තමන්ගේම කියලා ඉඩකඩමක් කරන දේපලක් කරන්න ඕන. ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් හදන්න එහෙම නැත්නම් මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ආකාරයකින් ව්‍යාපාරයට යන්ත්‍ර සූත්‍ර යාන වාහන මිලදී ගන්න ඔන්න හොඳම කල දසාවක් තමයි මෙන්න මේ සැප්තැම්බර් මාසය තුළ සිංහල ලග්න හිමියන් උදා වෙලා තියෙන විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ 16 දක්වා කාල සීමා තුළ ඒ සඳහා යොමු වෙන්න මේ කාලය ඔන්න ඔබගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන තමන්ගේ ව්‍යාපාරය තුළ යම්කිසි දියුණුවක් අත්කරන ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන ව්‍යාපාරයේ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වුම් කරන්න හැකියාව ආදින නිසා ව්‍යාපාර කරන සිංහල ලග්න හිමියෝ මේ කාලේ ඒ වගේ බලාපොරොත්තුවක් තියෙන උත්සාහ දරන ඔබේ උත්සාහය අනිවාර්යයෙන්ම මල් පලා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ දේපලක් විකුණන්න බලාපොරොත්තු වෙන යම්කිසි ආකාරයක් නැත්නම් යාන වාහනයක් ඉඩමක් කඩම නැත්නම් මොන හරි යන්ත්‍ර සූත්‍රයක් ඔන්න විකුණන්න බලාපොරොත්තු වෙන කාලයක් ඒක ප්‍රමාද වෙන තිබ්බනේ ඒවට නිවැරදි ආකාරයෙන් ගණන් කරුවන් ආවේ නැත්නම් ඔන්න මේ කාල සීමා තුළ ටිකක් නැවත ඔය දැන්වීමක් දාලා නැත්නම් ඒ බෝඩ් එකක් ගහලා උත්සාහ කරන්න ඔන්න මේ කාලේ ඔබේ බලාපොරොත්තු ඉෂ්ටසිද්ධ කරගන්න හැකියාව පතන ඔබේ දේපල ඉඩකඩම් යාන වාහන යන්ත්‍ර සූත්‍ර ඕන දෙයක් විකුණා ගැනීමේ හැකියාව දෙනවා. ගණ්ඩ වගේම විකුණන්න පුළුවන් යාන වාහනත් ගන්න පුළුවන් මේ කාලේ. ඒ වගේම මේ තියෙනවා විකුණන්න පුළුවන්. ඒ හින්දා මේ කාල සීමා තුළ ඒ සඳහා උත්සාහ දරන්න ඔබට ඒ අරමුණ සඳහා ගමන් කිරීමේ හැකියාව සිංහල ගැඹුරින් පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් දැන් ව්‍යාපාර කරන සිංහල ලග්න හිමියන්ට
තරමතුට විදෙස් සම්බන්ධතාතුල විදේශය සම්බතතුල ව්‍යාපාර කරන්න බලාපොතු නැතන් දැනටත් කරයන ඒ දෙවතුර සාක්ෂාත් කරන වල වැඩි වශයෙන් ලාභ ලැබන්න හැකියාව පවතින මේකල් කෙටි විදේශගමන් වුණත් ව්‍යාපාර කටයුතු සඳහා යොමු වෙන්න හැකියාව පවතින මාසයක් ඒ නිසා මේ කාලසීමා තුළ ව්‍යාපාර කරන සිංහලක් නෙමෙයි තවත් සැලසුමක් ඇතුව හැබැයි මේවා කඩිසර වැඩ කරන්න පුළුවන් මේ කාලේ සැලසුමක් තරයක් එකතු කරගත්තොත් මේ මාසයේ ඔබගේ අර ව්‍යාපාර ජීවිතය තුළ එයක් අමතක නොවන මාසයක් බඩපත් කරන සාර්ථක මාසයක් බඩපත් කරගන්න ප්‍රබල හැකියාව සිංහලක් නිමියන් තුළ තියෙනවා. පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ ඔතන පුංචි ගැටලුවක් තියෙනවා. මේ කාල සීමා තුළ ඔබ යම්කිසි ආකාරයකින් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ කටයුතු කරද්දී පවුලට දෙන අවධානය අඩුයි. ඒ වගේම යම්කිසි ආකාරයෙන් සැමියා බිරිඳ කියන තැන්වලදී තියෙන සම්බන්ධතාවයේ විශේෂයෙන්ම කායික සම්බන්ධතා ඉතාමත්ම අල්පයි. ඒ දේවල් තුළ යම්කිසි ආකාරයෙන් ඒව නිසා ප්‍රශ්න ගැටළු මතුවෙන පවුල් ජීවිත තුළ හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබ තුළ යම්කිසි ආකාරයකින් රාගාධික සිතුවිලි බහුල නිසා වැඩි නිසා ඔය වෙනත් වෙනත් සම්බන්ධතා තුළ යම්කිසි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්නට වැරදි පාරවල් තෝරා ගැනීම අර හොඳින් හෝ නරකින් ඒ දේවල් කරගන්න උත්සාහ දැරීමක් පෙන්නුම් කරන නිසා වෙන්න චුට්ටක් ප්‍රවේශමින් කටයුතු කරන්න ඒ සම්බන්ධ කාරණා තුළ බුද්ධිමත්ව කටයුතු කරන්න නැත්නම් ඒ දේවල් හේතු කරගෙන පවුල් ජීවිතේ ගැටලු මතුවෙලා යම්කිසි ආකාරයෙන් පවුල් හිතා ගන්න බැරි විදියට පවුල් ජීවිතේ කැඩී හිරලා ගිහිල්ලා යම්කිසි ආකාරයෙන් ඒක දුරදිග යන ඉඩකට පවතින ඒ නිසා ගොඩාක් ප්‍රවේශම් ගැන මේ කාලේ යම්කිසි ආකාරයෙන් ඔය විරුද්ධ ලිංගික පාර්ශ්වයන් එක්ක වැඩ කරද්දී ගොඩාක් දුරට ඒ ආකර්ෂණය ඔබ තුළ වැඩි වෙනවා. ඒක ඔබ තුලත් තියෙනවා ඔබෙන් අන්නනට තියෙන නිසාවෙන්ම පොඩ්ඩක් ඒ දේවල් වලට වැරදි බැඳීම් වලට අනියම් සම්බන්ධතාවලට පෙළඹීමේ වැඩි ඉඩ කඩක් පෙන්눔 කරනවා සිංහලග්න හිමියෝ. ඒ නිසා ටිකක් ප්‍රවේශම් ගැනද ඒක මේ සැප්තැම්බර් මාසයේ පුරාට ටිකක් ඉදිරියටත් පවතින තත්ත්වයන් නිසා මේ තත්ත්වයන් තුළ ගොඩක් ප්‍රවේශම් වෙන මොකද මේක පවුල් ජීවිත පිළිබඳ ගැටලු මතුවෙන කාලයක් මේ කාලේ ඒවා දුරදිග ගිහිලා යම්කිසි පවුල් ජීවිතේ කඩාහිරිලා යන්න හේතු කාරණා තමයි. මොකද පවුල් ඇතුලේ තියෙන යම්කිසි තෘප්තිමත් භාවය අඩුයි. හැබැයි ඒ දේවල් තුළ වෙනත් තෘප්තිමත් භාවයක් එළියෙන් බලාපොරොත්තු වෙන් ගිහිල්ලා යම්කිසි ආකාරයෙන් ගැටලු මතුවෙන්න ඉඩකට පවතිනවා. ඒ වගේම මේ දරුවන් සම්බන්ධ කාරණා ගැන චුට්ටක් හිතන්න යම්කිසි පහුගිය කාලේ සාපේක්ෂව දරුවන් සම්බන්ධ කාරණා තුළ යම් තාක් දුර සහනයක් ඇති වුණත් ඉඳලා හිටලා කියන හිතා ගන්න බැරි අවස්ථාවද එක පාරම ඔය දරුවෝ සම්බන්ධ ගැටලු කරතෙන් දරුවන්ට ප්‍රශ්න ගැටලු මතුවෙන්න ඔවුන්ට යම්කිසි ආකාරයකින් අර තියෙන කියන්නේ මානසික පීඩා චිත්ත පීඩා බහුල වෙන්නේ. දරුවන්ට මානසික පීඩා චිත්ත පීඩා බහුල වෙද්දී දෙමව්පියන්ටත් ඒ දේ තුළ තියෙන ප්‍රවණතාව වැඩි වෙනවනේ. අන්න ඒක නිසා ඒ තත්ත්වයන් තුළ කියන දරුවෝ ගැන සැලකිලි මතන දරුවෝ ටිකක් දුරදිග නොසිතා මෝඩ තීන්දුව తీරන ගන්න පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා පොඩක් සැලකිලි මත කටයුතු කරන්නේ. ඒ වගේම මේ දරුවන්ගේ හිතමිතුරුකම් කියන්නේ යාළුවෙන කුඩා දරුවන විශේෂයෙන්ම ඔය ආශ්‍රය කරන අය ගැනට අහුවෙලා බලන්න. මොකද වැරදි අය ආශ්‍රය කරන්න ඒ දේවල් තුළ නොමගැන ඉඩකට පවතින වගේම ඔබේ දරුවන් විශේෂයෙන්ම තරුණ වයසේ අය වැරදි සම්බන්ධතා තුළ නොගැලපෙන සම්බන්ධතා ඇති කරගෙන ඒ දේවල් තුළ යම්කිසි ගැටලු මතු කරන්න ඒව නිසා ප්‍රශ්න ඇති කරගන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම තරුණ සිංහලග්න හිමියෝ තරුණ තරුණියන් සිංහලග්න හිමියෝ තරුණ තරුණියන් ගතත් මේ කාලේ නිවැරදි බැඳීම් වලට එතරම්ම පැටලෙන්නේ නැහැ. ගොඩාක් දුරට යම්කිසි ආකාරයකින් අර වැරදි බැඳීම් තුළ තමයි ගොඩාක් කටයුතු කරන්නේ. ප්‍රේම සම්බන්ධතා ඇති වුණත් ඒ දේවල් තුළ අර ප්‍රේමයට වඩා එහා ගිය රාග ඒ වගේම වැරදි දේ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා ඔන්න සිංහලක් නිමි තරුණ තරුණියෝ ටික මේ කාලේ ප්‍රවේශම් වෙන්න. මොකද මේ දේවල් මේ කාලේ ටික ඒ දේවල් අර එළිදරව් වෙන්න ඔබ කරන වැරදි ක්‍රියාකාරකම් සමාජගත වෙන්න ඒ දේ තුළ ඔබගේ නමට යම්කිසි කැළලක් ඇති වෙන්න හේතු කාරණා යෙදිය හැකි. ඒක නිසා වෙන්න කරන දේවල් ප්‍රවේශමින් වගේම කල්පනාකාරීව තමන්ට හානියක් නොවන විදිහට අනුන්ට හානියක් නොවන විදිහට කාටවත් හානියක් නොවන විදිහට කරන්න වගේ බලාගන්න. නැත්නම් ඒ දේ තුළ ඔබට ඉදිරියේදී අද නැතත් තව මාස 6-7ක් අවුරුද්දක් ගිහිල්ලා මේ කාල සීමා තුළ ජීවිතේ හැරෙන්න බැරි විදිහ වැරද්දක් ඇති කරන ඒ දේ තුළ අර ජීවිතේම අමතක කරන්න බැරි පසුතැවීමක් ඇති කරගන්න හේතු කාරණා යෙදී මේ නිසා මේ වෙලාවේ හැඟීම් වලට විතරක් වහල් වෙන්න එපා. යම්කිසි ආකාරයකින් අර ඒ වෙලාවට ඇති වෙන අවස්ථා සපුරා ගැනීම උදෙසා පමණක් ක්‍රියා කරන්න එපා. පොඩ්ඩක් බුද්ධිමත් සංයමයකින් කටයුතු කරන සිංහලග්න හිමි තරුණ තරුණියෝ වග බලා ගන්න. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ විවාහයන් ඉක්මන් වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඉක්මන් වෙන විවාහයන් තුළ අර බුද්ධිමත් ඉඳු තීරණ අඩුයි. හදිස්සිය වෙන දේව හදිස්සිය කරන්න දෙයක් නැහැ. කලබල වෙලා කරගන්න වැරදි නිසා හදිස්සිය විවාහ වෙන්නේ නැහැ. නැත්නම් හදිස්සිය හම්බෙනවා එහෙමම විවාහන. හැබැයි දෙන්න අඳුරගෙන නැහැ. අන්න ඒව නිසා ඔන්න ඉදිරියේදී අර බුද්ධිමත් නොවන තීඳු තීරණ විවාහය ගන්න ඉඩකට පදන එක නිසා විවාහයන් ඉක්මන් වීම තරම් වැරද්දක් නෙමෙයි. හැබැයි ඒව බුද්ධිමත් තීඳු තීරණ හොඳ හඳුනා ගැනීමක් තුළ යම්කිසි ආකාරයෙන් හොඳ බැඳීමක් තුළ ඒ දේවල් කරන කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ කාලේ විවාහයන් ඉක්මන් වෙන කාල පරිච්ඡේදයක්. එහෙනම් ඒ ඉක්මන් වෙන විවාහයන් නිවැරදි බුද්ධිමත් හොඳට කල්පනාකාරීව හොයලා බලලා ගන්න තීඳු තීරණ
විතරක් ගන්න වග බලාගන්න සිංහල ලග්න හිමියෝ. තවත් මුලින්ම කියන ප්‍රධාන කාරණාවක් මග අරනවා, විශේෂ වශයෙන්ම අර ඔබ මේ ඔබගේ පවුලෙන් දායාදයක් බලාපොරොත්තු නැත්නම් ඔබේ පවුලෙන් ලැබෙන දින දේපලක් ඉඩකඩම මුදලක් මොකක් හෝ දෙයක් අන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ කාල සීමාව තුළ ඒ දේවල් ලැබෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල සීමාව තුළ භූමිය සම්බන්ධ කටයුතු කරනට භූමිලා විශේෂම මැණික් පතල් ආශ්‍රිතව කරන අය නැත්නම් ගත්තොත් යම්කිසි ආකාරයකින් ගොවිතැන් කටයුතු ලෑන්ඩ් සේල් කුමන හෝ තත්ත්වය තුළ ඉදිකිරීම් තත්ත්වයන් තුළ භූමිය සම්බන්ධ වෙන ව්‍යාපාර කටයුතු රැකියා කරනාට ඔන්න අතිශයෙන් ලාභය පීම හැකියාව පදිනක වැරදි පාරවලට යොදා ගන්න එපා. මොකද මේ කාලේ භූමිය ලාභ කිව්ව ගාම ගිහින් අනම්ම නම් ගොඩ දාන්න උත්සාහ කරන්න එපා. මොකද මේ කාලේ පොඩක් ඔය කුමන හෝ තත්ත්වයන් තුළ මුදල් ඉපීමේ බලාපොරොත්තු නිසා වැරදි වල පෙළඹෙන්න පුළුවන්. නෑ, වැරදි දේවල් වල නෙමෙයි, හරි දේවල් තුළ යහපතක් කරගන්න හැකියාව තියෙනවා. මොකද වැරදි දේවල් තුළ පසුකාලීන ගැටලු මතුවිය හැකි බැවින් ඔන්න මේ කාලේ විශේෂයෙන්ම ඔය මැණික් ආශ්‍රිත පතල් කටයුතු කරන අයට හොඳ යහපත් කාලයක්. ඒ වගේම ඉඩම් විකුණුම් කරන අයට අනිත් පැත්තෙන් අර කිව්වා වගේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔය පස් භූමිය සම්බන්ධ කරන කෘෂිකර්මයත් ඒකම හේතුවන්නේ. අනේ හැමෝටම ගොවිතැන් කටයුතු කරන හැමෝටම යහපත් කාල පරිච්ඡේදය. අධ්‍යාපනය ගැන කතා කරන මේ කාලේ අධ්‍යාපන කටයුතුවල ඔබට තියෙන උනන්දු උත්සාහය ටිකක් අඩු වෙනවා යම්කිසි ආකාරයකින්. යම් තාක්දුරට කියන්නේ ඔබ වැඩ කටයුතු ගොඩක් කලබලකාරී, ගොඩක් විභාගයක උත්තර ලියන ගැත්තු කලබලකාරීත්වය නිසා ඔබට ලැබෙන තියෙන යම්කිසි ආකාරයකින් ලකුණු අඩු කරගන්න ඒවට හේතු කාරණා දෙනවා. ඒ වගේම විශේෂයෙන් පාසල් යන වයසේ දරු දැරියෝ ඔය එකට ඉන්න අයට යම්කිසි ගැටලු මතු කරන්න ඔවුන් ගැන ගුරුවරුන්ට කේලම් කියන්න ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒවා හේතු කොටගෙන ඔන්න ඔබ කොන් වෙන්න තනි වෙන්න හේතු කාරණා දෙනවා. සමහර අය ගුරුවරුත් ඔබ ප්‍රතික්ෂේප කරනවා, ඔබ යහළු වෙනතෝ ප්‍රතික්ෂේප කරන ඉඩ කරපා දෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට නේද තමන්ගේ පාඩුවේ කටයුතු කරන්න උත්සාහ කරන්න සිංහල ලග්නෙමියෝ. ඒ වගේම උසස් අධ්‍යාපනය හදාන සිංහල ලග්නෙමියන්ට කියන දෙන්නේ මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ඔබගේ යම්කිසි අධ්‍යාපන කටයුතු වලට තියෙනට පරිබාහිර දේවල්ට වැඩිපුර යොමු වීම හේතු කරන අධ්‍යාපන කටයුතු ටික යම්කිසි ආකාරයෙන් මගහැරෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ විප්ලවවාදී අදහස් වැඩිපුර ඔලුවට එන කාලය යම්කිසි ආකාරයෙන් කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. හිතුවක්කාරී තමන්ගේ මතය පමණක් කර උද්දච්ච සීලියස හැසිරීමක් පෙන්නුම් කරනවා. ඒක තදබල සිංහල ලග්න හිමියා තුළ, ඒ කියන්නේ මේ කියන පාර්ශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නෙමෙයි සමස්ත සිංහ ලග්න හිමියා තුළ මේ කාල සීමා තුළ කාටවත් කවුරුත් කියන දේවල් අහන්නේ නැහැ. තමන් හිතුවක් කර ලෙස තමන්ට හරි කියලා තියෙන හැමදේම කරන තත්ත්වයක් පෙන්නු කරනවා. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න විශේෂ විශ්වවිද්‍යාලයේ දරු දරුවන්ගෙන මම කියන්නේ සහෝදර තරුණ තරුණියන් ගැන කිව්වේ මේ කාලේ ඔබ ඒ වගේ දේවල් වලට පෙළඹිලා නැති ප්‍රශ්න ඇති කරගන්න හේතු කාරණා දෙන්න. දැන් අධ්‍යාපනය කියන දේ මූලිකත්වේ නොදී මේ පරිබාහිර දේවල් වලට පෙළඹිලා යම්කිසි ගැටලු ඇති කරගන්න ඉඩ කඩ පාදන. ඒ වගේම මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් අර ඔය විරුද්ධ ලිංගිකයන් සමග ටිකක් හිතුවක්කාරී ලෙස සම්බන්ධතා පැවැත්වීම, ඒ අනිත් අයව ඔබගේ අනුසකට යම්කිසි ආකාරයකින් නතු කරගන්න උත්සාහ දැරීම හේතු කොටගෙන නීතිමය ප්‍රශ්න පව ඇති වෙන්න ඉඩකඩ පාදන නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් තරුණ තරුණියක විශ්වවිද්‍යාල ශිෂ්‍ය විතරක් නෙමෙයි සිංහලක් නෙමෙයි තරුණ තරුණිය ගොඩාක් ප්‍රවේශම් වෙන මේ තත්ත්වයන් තුළ අනිත් අයට කරදර කරන්න, අනිත් අයට යම්කිසි ආකාර අඩත් තේට්ටම් කරන්න උපෙළඹෙන කාල පරිච්ඡේදය ඒ තත්ත්වයන් තුළ ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න. ඉතින් ඒත් එක්ක මේ කාලේ ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ නම් තරමදුරට නිදන්ගත අසනීපකාරී තත්ත්වයන් නැති වෙන ඉඩකට පවතිනවා. ඒ නිසා යහ ඒ වගේ ටික හොයලා බලන වෙලාව කටයුතු කරන මූලික අවස්ථාවේදී මේ දේවල් නැති කරගන්න උත්සාහ දරන්න. මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ඒවා ඕනේ නැහැ. ඔය පස්සේ බලනවා එහෙම තාම එහෙම ලොකු ගැටලුවක් නැහැ නේ කියලා හිතේ තින්න එපා. අසනීපකාරී තත්ත්වයන් තියෙනවා. ඒ වගේ හොඳට හොයලා බලලා කරන්න. මොකද ඒවා ටික දුරදිගෙන අසනීප තත්ත්වයන් දක්වා ඉහළ යන්න හේතු කාරණා එදෙන නිසා මම කියන්නේ. ඒක නිසා ඒ වගේ මේ කාලේ ටික වේගෙන් ඔය වාහන පදවන්න කලබලකාරීත්වය නිසා අනතුරුදායක දේවල් කරද්දී ප්‍රශ්න ගැටලුව තියෙන තුවාල වෙන ලේසල් ඇති වෙන්න විශේෂ ඉඩ කඩක් පදිනවා. රෝහල් ගත වෙලා ඉන්න හේතු කාරණා දෙනවා. ඒ වගේම රණ්ඩු සරවල පැටලලා ඔය ආයුධ වලින් අනතුරු දෙන්න හේතු කාරණා පාදන නිසා ටිකක් ප්‍රවේශංකාරීව කටයුතු කරන සිංහලග්න හිමියෝ විශේෂයෙන්ම වග බලා ගන්න. නැත්නම් මේ කාල පරිච්ඡේදය තුළ අන්න ඔබට අලි යහපත් දැන් වෘත්තීය තත්ත්වයන් තුළ ව්‍යාපාර තත්ත්වයන් තුළ යහපත් කාල සීමා තුළ පරිබාහිර දේවල් හින්දා යම්කිසි දවසක් දෙකක් හරි පැත්තරලා ඉන්න වුණොත් අපරාධ කාලය. ඒ නිසා හොඳ සැලකිලිමත් කටයුතු කරන්න බුද්ධියෙන් තෝරා බේරගන්න. එක පැත්තක් යහපත්, හැබැයි ඒ යහපත නැති කරගන්න තව පැත්තකින් ඉඩකඩ හැදෙනවා. එහෙනම් ඒ පැත්ත හරියට ඔබ සැලසුම් කරගත්තොත් දැන් කලින් දැනගෙන නැතිනේ. දැන් සුබ දේවල් කොහොමද දැනගත්තත් නැතත් සුබයි. ඒ දේවල් ගැන අපි හිතන්න ඕනේ. අපි අසුබ දේවල් වැඩිපුර කතා කරන්නේ ඒ දේවල් දැනගෙන ඒ දේවල් වෙනස් කරන. එහෙනම් ඔබ දැන් සිංහ ලග්න හිමියෝ කතාම ලෝකෙ ඉන්න සිංහ ලග්න හිමි හැමෝම මේ වැඩසටහන අහන්නේ නැහැ. හැබැයි මේ සීමිත පිරිසක් වෙන ඔබ මේ වැඩසටහන අහන්නේ ඔබට වාසනාවන්ත. හේතුව ඔබට මේ දේ ගැන දැන් යම්කිසි ආකාරයකින් අනතුරු වැගීමක් වෙලා තියෙනවා. එහෙනම් ඔබ ඒ දේවල් නොවෙන්න මේ මාසවල විශේෂයෙන් 20 දක්වා කාල සීමා තුළ වග බලා ගන්න. එතකොට මේ තත්ත්වයන්
ඔබට සැලකිල්ලරගෙනමින් ඒ දේවල් යම්කිසි මැඩ පවත්වා ගන්න පාලනය කරන්න හැකියාව ලැබෙනවා. එතකොට සුබ දේවල් සියල්ල ඉහළට එනවා, අසුබ දේවල් නැති වෙනවා, මාසෙම සුබ වෙනවා. ඒකයි වෙන්න ඕනේ. ඒ වගේම මේ මානසිකත්වයෙන් ගොඩක් වැදගත් වෙන මේ කාලේ මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත්, ඒ නිවැරදි ආකාරයෙන් පිළියම් පිළිවෙත් කරන්න පෙළඹෙන්න ඒ දේවල් තුළ ඔබට මේ කියන අඩුපාඩුකම් මකා ගනිමින් යම්කිසි ආකාර ශක්තිමත් ගමනක්, සාර්ථක ගමනක් යන්න හැකියාව පවතිනවා. එහෙම තත්ත්වයන් තුළ මේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න ඔන්න සිංහ ලග්න හිමි ඔබටත් හැකියාව වදිනවා. එනිසා කලබල යුතු නැහැ. ජීවිතේ ජය ගන්න හොඳ කාලයක්, වෘත්තීය මේ තත්ත්වයන් තුළ හොඳට ඉහළට යන්න පුළුවන් කාලයක්, සාර්ථකත්වයටපත් කරගන්න පුළුවන් කාලයක්, පොඩි පොඩි තැන් ටිකක් තියෙන හදාගන්න, ඒ දේවල් හදාගන්න යන්න ඉදිරියට ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම අමතක නොවන මාසයක් බවට පත් කරගන්න 2024 වසරේ සැප්තැම්බර් මාසය ඔබට හැකියාව ලැබෙනවා ලැබෙනවමයි. ඉතින් එහෙනම් අපි යොමුෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුබ කරගන්න විදිහ, මේ මාසයේ සිරසියා සුබ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න ලස්සන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න, නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන, නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ එක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා, නේ මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාව තුළ ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමා අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණා තුළ, ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් කිව්වා ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු, දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන, හින්දු අය එහෙම පූජාවක් තියන්න, එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න, ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න, මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගම කෙනෙක් වුණත් කමන්නේ, ඔබට කරන්න හැකිනම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැතින ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසේමතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවන ඒ කාලය යහපත්. මෙහෙමයි 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුභ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුවා. ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නැමේ මාස පෝය දිනේ හින්දායි ඒ දවස යොදාගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි, නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්න නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දී අර විශේෂයෙන්ම අරන් යන්න ඕන කාරණාව තමයි ආ 3 වරක් පිරිසිදු රෙදි කඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල 3කට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට 3 වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ නැහැ. බෝධිය ආසන්නයට නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ නැහැ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන නූල් පන්දුවක් වගේ අරගෙන යන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා. විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි, සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජාව සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්,
සුවඳ කොට්ට හරද මුංගු කොකුම්පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ගටික අරගෙනට ඖෂධ පූජාව සඳහා. ඒවගේම හැකින සාමාන්‍යයෙන් ඔබ පහන් දල්ලද්දි ඒකට සම්පූර්ණෙන් දානට මේ හැකිනම් සම්පූර්ණයෙන් කරන්න නැත්තම් ඒ දල්ලන පහන්නට එළඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්න වඩා යහපත්. ඒවගේම ඖෂධ පූජා සඳහාත් එළඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒවගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මස්මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන කෙනෙක් මේක අදහස් කරන්න. අර මං හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක අර දැන් මස්මාංශ කන කෙනෙක් අර දවසක් මස්මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්මය වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතු මේ මස්මාංශ කන අය පවුකාරයෝ මස්මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. ඒ දාර පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම් ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දි ඔබ හිතින් හිතාගත්තොත් මං ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශ වෙලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල් පහන් සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වොත් ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කට වටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැවුවා. ඊට පස්සේ ඉතින් ආ එහෙම අනිත් එකට ගෙනච්චා. ඊළඟ තුන්වෙනි එකට ගෙනච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල් එක කොනක් වෙනකන් දෙකට. මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත්. ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන. එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා. ඒ සාමාන්‍ය පරිදි බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා. අන්තිමට තුන් වතාවව බැගින් ඔබ කියන්න ඕන දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමෙ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනෙන් හරි කමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදියට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන ඒ මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගන් සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න විදිහට යොමු කරලා ටික වෙලාවක් යද්දි ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැන. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නෑවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාව ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි කමක් නැහැ. දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට. බෝධි නැහැ නේ. එහෙනම් ඔබ
ඒ පැන් කාලේ අතට අරගෙන ඔබ බෝධිවට යනවා කියලා හිතනා ගන්නෙමි. ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන්වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදරද ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වැක් කරුවොත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කලතුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. ඒක පුරෝගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුළ ඔබගේ අර මාසය තුළ ඒ දිනය තුළ කරන කටයුතු සාර්ථක කරගැනීමට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් භාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු තුළ සාර්ථකත්වය ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියි. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම මේකයි වැදගත් භාවය. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාපත් ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවි තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න පෙරදී ඔබේ ධනාත්මකව ඇත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙනදේ. හිතා ගන්න බැරි වෙවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත් වෙවි. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වෙවි. ඒක මම කියලා දන්නේ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගානක් තිස්සේ ජීවිතේ නරකම කාලදසාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් වෙන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡය තුළ කටක ලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂයෙන් මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුළ චන්ද්‍රයා ඉන්න තැන් අනුවත් ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා. ඔය කුමන නරක කාලදසා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතත් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදාවන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා sunrise කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදානේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කිසි ගැටලුවක් නැහැ. සැප්තැම්බර් මාසේ මැදින්දෙන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීප තියෙන නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිත් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම මැති. මේ කිරිබත සකස් කරන්න ඔබ කරන්න අවශ්‍ය නැහැ. සුදුහල් කැකුළු හාලෙන් gedara වෙන කෙනෙක් ලවා හරි කමන්නේ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම්කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල්
පන්සියක් දාහකරලයන් මේ මාස ඉතිරි කරනවා කියලා. ඒක අල්ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසයේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙතට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්යා උදා වෙන වෙලාව පේන්නේ සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වන් තුළ සූර්ය උදා වෙන වෙලාව පේන්නේ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවන පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දේවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් හත් වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්යදේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුල මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුල, මං කරන ආදායම් මාර්ග තුල, සාධාරණ ක්‍රමවේදයන් තුල මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ gedara nidiye nidiye ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුල, ඒ කරන දේ තුල, නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුල අර තියෙන බාධා කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුල මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අන්න ඒ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුළ ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක් ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙනවා. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවනම් වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉඳ උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියයි කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන්න සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට, අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතර නිකන් පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳිනවා, විඳිනවානේ. අපි බඩගිනිනේ ඉන්නවා, බඩගිනිනේ දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින් ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩි වීම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම්භ වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිර්ආහාර වින්දීමේ, ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජසිමත මහ සන්තයගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපයගත කරන්න, භවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ, දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න. ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක්, කරදරයක්, දුකක් දැනෙන වෛරයක්, තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට
තින අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වය වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි, වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතේ ප්‍රශ්න උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන. ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා, සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිව කට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නෑ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්නා යම්කිසි නීති වේද ක්‍රමවේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න, අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අසරණ දරුවෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න, වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ, නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලේම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරන. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. ඒ දේ තුළ අපට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ජනක. හැබැයි මම මුලින්ම කිව්වාගේ මත තියන්නේ කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත් රඳාපවතින ඔබ තුළමයි. ඒ හින්දා කවුරු මතයත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම නොත් තමයි අර කිව්වාගේ සිහින නැති වෙයි, සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමි. ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදක්වත් ඔබේ සිහින බිඳවට්ටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වගේ බලාගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.